අමරදේව මය හොඳ යාලුවෙක්. ඉතින් අපි බොහොම කිට්ටුවෙන් ආශ්‍රය කරේ. ජීවිතය හොම තමයි ඉතින් අපි ඔක්කොට. කලක් අසනීප තත්ත්වෙන් පසු වසන්ත ඔබේසේකර මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණා. ඔබේසේකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. අද රාත්‍රී 7 සිට දේහ මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා. අධ්‍යතන සිංහල සිනමාවේ පුරෝගාමී සිනමාකරුවෙකු වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් සිනමාකරුවෝ කිහිප දෙනා අතරින් සිටින ප්‍රවීණ සිනමාකරුවෙක් වසන්ත ඔබේසේකර. එතුමා අතින් නිර්මාණය වෙච්ච බොහෝ චිත්‍රපටි රසික ජනයාගේ ප්‍රසාදය දිනාගෙන තිබෙනවා. ඒ වගේම චිත්‍රපට සම්මාන උත්සවවලදී සරසවි සම්මාන, ජනාධිපති සම්මාන, OCIC සම්මානවලදී හොඳම අධ්‍යක්ෂකවරයා, හොඳම තිරනාටක රචකයා වශයෙන් එතුමා සම්මාන ගණනාවක් හිමි කරගත්තා. ඒ එතුමාගේ චිත්‍රපටි ප්‍රදර්ශනය කරපු ඒ අවුරුදුවල. ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ වසන්ත ඔබේසේකර මහතා ඊට සමුදී පුවත්පත් කලාවේදියෙකු ලෙස ලේක් හවුස් ආයතනය හා සම්බන්ධ වෙනවා. ඔහු සිනමාවට ප්‍රවේශ වන්නේ සත් සමුදුරු චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන්. වෙස්කත්තෝ ඔහු අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයයි. පළඟැටියෝ, දඩයම, සත් සමුදුරු, දියමන්ති, සලිලු වරම ඇතුළු චිත්‍රපට 13ක් අධ්‍යක්ෂණය කළ ඔහු කෘතහස්ත තිරනාටක රචකයෙක්. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය අවස්ථා රැසකදී හිමිකර ගැනීමට වසන්ත ඔබේසේකර මහතා සමත් වුණා. පසුගියදා පැවති ජනාධිපති සම්මාන උළෙලේදී සිනමාකරුවෙකුට ජීවිතයේදී එක්වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබුවා. එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමාවේ නොමැකෙන මතක සටහන් තැබූ වසන්ත ඔබේසේකරයන්ගේ නිර්මාණාත්මක සිනමා භාවිතය ලාංකේය සිනමාලෝලින්ගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇති.